නිරෝගී දරු පරපුරක් සඳහා දරුවන් කුඩා කාලයේ සිටම ආරක්ෂා කර ගැනීම ඉතාම වටිනවා. අතීතයේ පටන් අපේ අම්මාවරු අත්තම්මලා බටහිර විද්‍යාව දියුණු නැති කාලෙත් ඉතාමත් හොඳට දරුවන් නිරෝගීව ශක්ති සම්පන්නව හිටියා. අදටත් එහෙමයි. කාලයත් සමග මැකීගෙන යන අපේ කුඩා දරුවන් සඳහා භාවිතා කරපු අද්භේත් ඖෂධ කිහිපයක් විස්තර කරන්නයි අපි උත්සාහ කරන්නේ. සැලකිය යුතුයි. අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ලම හොයාගන්න අපහසු නම් බෙහෙත් කිහිපයක් හරියට නොදන්නේ නම් මේ බෙහෙත් වර්ගයන් සෑදීමෙන් වළකින්න. ඒ වගේම රෝගී සුවයක් නැත්නම් ආයුර්වේද හෝ බටහිර වෛද්‍යවරයෙකුට දරුවා ඉක්මනින් පෙන්වන්න. රත කල්කය දරුවාගේ නිරෝගී බව ආරක්ෂා කර ගැනීම සඳහා ලබා දෙන විටමින් වලට අමතරව රත කල්කේ ලබා දීම අපේ මව්වරුන් කරනු ලබන ප්‍රධාන ක්‍රියාවක්. දරුවාගේ ශරීරයේ තනින් තන පුංචි දහඩිය බිබිල් රතු පැල්ලම් ඇතිවීම එහි ලක්ෂණයයි. රත කල්කය දසතුන් කල්කය වරකට කොත්තමල්ලි ඇටයක පමණ ප්‍රමාණයක් ලබා දෙයි. අරලු, සාදික්කා, මාසක්කා, බදකහ සුදුහඳුන් හා රත්හඳුන් මෞකිරෙන් උරගා මෞකිරි සමග දරුවා නෑවීමෙන් පසු දිනක් හැර දිනක් මාරුවෙන් මාරුවට දිය හැකිය. මෙමගින් දරුවාගේ ප්‍රතිශක්තිය වර්ධනය වන බව පර්යේෂණ මගින් සොයාගෙන ඇත. ඉහත ඖෂධ මෞකිරෙන් උරගා දීම ලැදරුවාගේ මානසික වර්ධනයට ආධාරයක් වේ. මලබද්ධය වළක්වයි. උදරාබාධ වළක්වයි. බිලින්දු රාජ තෛලය මුඩ මහත රතුළුණු ඉස්ම පත දෙක බැගින්ගෙන තලතෙල් පතක් සමග ලිප තබා ඊට කල්කයට සුදු හඳුන් කලාඳුරු දේවදාර වැල්මි කලන් දෙක බැගින් යොදා තෙල් සින පෙරාගෙන බෝතල් වලට තමා වසා තබන්න. මෙම තෙල් දිනපතා ගන්න. ගුණ වශයෙන් සියලු මාන්දම් වලට වලිප්පුවට ඇඟ කෙට්ටු වෙනවාට බඩ ගසාගෙන යනවාට බඩේ බඩ ගෑමට පෙවීමට ඉතා හොඳයි. ලදරු හිසට දැමීම සඳහා තෙලක්. නිවසේදී සිඳගත් පොල් තෙල්, සූදුරු, කළුදුරු, තලාගත් සුදුළූණු බික්කියපයක් අරුද කොළ මිටක්. ඉහත ද්‍රව්‍ය බඳුනකට දමා ලිප තබා දිය හිඳෙන පදමට කකාරා බෝතලයකට දමා හිසට දැමීම සුදුසුයි. බිලිඳාගේ ඔළුව කැක්කුමට කුඩා දරුවන්ගේ ඔළුව කැක්කුමට කරපිංචා ඉති අහුරයි ලූණු කෙටි 20ක් පමණ කපා තල තෙල් භාගයක් පමණ ලිප තබා නටන විට කපාගත් ඉහත දෙවර්ගය තම්බා කරවෙන්නට පෙර බා හිස්සේ ගල්වන්න. ඊටම කලාඳුරු කොළ අහුරක් කපුරු පෙති 3ක් එකට අඹරා සුදු පිරිසිදු අඟල් 3 වැඩි කිරීම 7ක පමණ ප්‍රමාණයේ රෙදි කෑල්ලක ගාලා බෙහෙත් නැති පැත්ත නළලට ඇලවීම මගින් ඉක්මන් සුවය ලැබේ. පණු ගායට වළඟ සහල් සුදු ලූණු කටුවැල් බටු එලබටු එලබටු මුල් කුඹුරු වැට මුල් කුඹුරු වැට කලාඳුරු කොහොඹ පොතු අරලු කලන් එකහමාරක්ගෙන වතුර පත 4 භාගයකට සිඳවා තිප්පිලි කුඩු දමා දෙවරකට දෙන්න. කුඩා දරුවන්ට පණු ගාය නොසෑදෙන්න වලඟ සහල් බැද කුඩු කර මී පැණියෙන් අන අග්ගලාමෙන් ගුලි කර උදේට ගුලිය බැගින්දී කෝපි ටිකක් පොවන්න. ඊටම වලඟ සහල් ගෝටු දඬු රතු ලූණු එක පමණගෙන තම්බා ටික ටික දෙන්න. පොඩි දරුවන්ට වැළඳෙන නොනවතින කැස්සට කැහි පිත්තන් නැමැති බෙහෙත් වැලෙහි උතුරට ගිය මුලක් ගලවා කපුටා හැඬීමට පෙර බෙල්ලෙහි කැටගසනු. දරුවන්ට වැළඳෙන දරුණු කැස්සට එනම් කක්කල් කැස්සට බාඳුරා නැමැති බෙහෙත් ශාකයේ සෑදෙන ජලය පිරි කොපුව විවර වීමට ප්‍රථම නෙලාගෙන විත් එම ජලය පොවනු. විවර වූ පසු කෘමි සතුන් වැටී සිටින හේයින් පානයට නොගත යුතුය. අජීර්ණ සහිත බඩ යාමට බුලත් මුල් කුරුඳු දළු ඉඟුරු වදකහ එක පමණගෙන කොටා මිරිකා දෙහි ඇඹුල් සමග පොවන්න. ඊටම වියලි ඉඟුරු කලන් 1යි වදකහ කලන් 1යි කබලේ බැද කුඩු කර දෙහි උෂත් සමග දෙන්න. ඊටම බෙලි මුල් බැබිල මුල් කුඹුරු මුල් ආඩ තෝඩා මුල් කලාඳුරු වල වදකහ හා ඉඟුරු කසාය කර පෙරුම් කාය මිශ්‍ර කර දෙන්න. ඊටම කලාඳුරු අල අතිවිටියන් තොටිල පොතු බෙලි කැට මද වියලි ඉඟුරු දෙලුම් ගෙඩියේ පොතු කලන් දෙක බැගින්ගෙන කෂාය කර දෙන්න. බඩේ කැක්කුමට
මිංචි කොළ ටිකක් දෙහි ලුණු ගම්මිරිස් ටික ටික දමා අමරා කෑම සමග දෙන්න. දරුවන්ගේ වමනයට ඊට ඖෂධ. දෙහි දළු කුඹුරු දඩු කොටා පොට්ටනි බැඳ කෙසෙල් කොළයක ඔතා උණු අළු පල්ලේ දමා තනකිරි එලඟි තෙල් බින්දු කිහිපයක් දමා ටික ටික දෙන්න. ඊටම සූදුරු තේ හැන්දක් කබලේ බැද කුඩු කර නටන වතුරට තම කෝපි මෙල් ටික ටික වක් කර දෙන්න. බඩේ කැක්කුමට අමු ඉඟුරු සමග ලුණු හැටයක් කොටා ඉස්ම මිරිකා දෙහි ඇඹුලට දමා පොවන්න. බාලයන්ගේ දුවන පනින ලේ රතට පොකුරු වද මල් දෙමට මල් රත් මල් මිටක් පමණගෙන ඔලිඳැට කිහිපයක් බැද එහෙත් ඉහත කී බෙහෙත් වලට දමා තල තෙලින් අනා ගානු. ඊටම කැකිරි කවුඩු කැකිරි කොළ තලා අඹරා ගානු. ඊටම උඹ මුල් පොතු ඇඹුල් තොටම් ඉස්මෙන් අඹරා ගානු.